අපි හොයන්නේ මොකද්ද කියලා බලාගත්තොත් විතරයි අපි ඒක තමයි හොයලා තියෙන්නේ මුළු සංසාර ගමනේම හම්බෙච්ච නැතිගේ ප්‍රශ්නකෝ තියෙන්නේ කියලා තේරෙන්නේ. එතකන් තේරෙන්නේ නැහැ. අපි මොකද්ද හොයන්නේ? අපි හොයන්නේ දුක නැති කරගන්න. අපි මේ ජීවිත කාලෙම උත්සාහ කරන්නේ දුක නැති කරගන්න. උදේ ඉඳන් නැගිටලා මේ ස්ථානයට ඇවිල්ලා වැඩ කටයුතු කරලා ආයෙ ගෙදර ගිහිල්ලා හොයන්නේ දුක නැති කරගන්න. අන්නේ දුක නැති කරගන්න එක වැඩේ තියෙන්නේ අපි කරන ක්‍රමේ తాවකාලිකයි. පැලස්තර අලවනවා වගේ ඒක ඉඳ හැමදාම එකම කටයුත්ත තමයි කරන්නේ. උදාහරණයක් විදියට උදේ නැගිට්ටා. උදේ නැගිට්ටාට පස්සේ තියෙනවා අසමතුලිතතාවය, උණතාවය. කායික උණතාවයක් තියෙනවා, මානසික උණතාවයක් තියෙනවා. ඔන්න ඕවා පූර්ණේ කර කර ඉන්න එක තමයි අපි දවස් 30 කරලා තියෙන්නේ. මොකද කායික උණතාවය අපිට එක්ක බඩේදී දෙන කිත්හා ඉබහායි. එහෙම නැත්නම් වොෂ්රූම් එකට යනවා. මොනවා හරි එකක් තියෙනවා. තියෙන අමාරුව වැඩි එක මොකද ඉන්න ඉස්සෙල්ලම ප්‍රතිකරණ හොයනවා. මේ වොෂ්රූම් එකට යන්න ඕන ඒකට යනවා. මුලින්ම බඩේ තියෙන කුසියලයි. ඉල්ල ඒ ප්‍රතිකර්මයට එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට ප්‍රතිකර්ම හොයනවා. ඔයලෙනා ඊළඟට ඊළඟ ප්‍රශ්නේ අතර වෙයි. ඔෂ්ම මෙඩ් කියන්නේ නැහැ ඉන්නේ. ඉතින් එළියට ආවි ඊළඟට යන කුසියට. කුසියට ගිහලා ඒක ප්‍රතිකාරම් කරනවා. ඊට පස්සේ තාමනවත් මොනවද තියෙන්නේ? ඔම් ප්‍රතිකාරම් කරනවා. ඔය ආයිකේවට. ආයිකේ විතරක් නෙමෙයි තියෙන්නේ. මේ ස්ථානේ ප්‍රක්‍රියාව කරන්න යනවා නම් මේකට වෙලාවක් දෙන්න තියෙනකම අට වෙදී තියෙනවා. මානසික පරිවේර. මේ වෙලාවට ගෙතරින් ගියේ නැත්තම් වෙලාවට යා ගන්න බැරි වෙනවා. ඒ මානසික පරිවේරම ආයි මානසික පිළිම නැති කරගන්න අපි වෙලාවට යනවා. වෙලාවට ගිහිල්ලා ඉතින් ඒ ස්ථානෙට ආවා. ඇයි? ඒ ආරක්ෂා කරන ස්ථානයක නීතිපද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඕන හරපද්ධතිය හදලා තියෙනවා. ඒක දැම්මේ නැත්නම් පිටත් ගානක් නැහැ. ඒතකොට මානසික පිළිමේ. මානසික පිළිමක් එන්නේ නැත්නම් අපි ඒක කියන විදිහට වැඩේ කරන්නේ. ඒකින්දම මානසික පිළිමක් එන විදිහට නීතිපද්ධතිය හරපද්ධතිය දාලා ඒ හරපදිත නීතිපදිතිය අරතේලා මානසික පෙළින්ෙන් බේරෙන්න ඕනේ. මා හස්තලදායි, මගේ මඩියේ පපයි, මා ගෙදර යවයි, ආදි වශයෙන් එන මොනවා හරි එකක් කරගෙන ඒන මානසික පෙළීම නැති කරගන්න අවශ්‍යින්ද අපි කියන විදිහට වැඩි කරනවා. කරලා ඉවර වෙලා ඊට පස්සේ වැඩි රැකී රක්ෂා කරන කටයුතු ඉවරුණාට පස්සේ මේ මෙතෙන්ට වෙලා ඉන්නත් ගෙදර තමයි ඊට පස්සේ මානසික සහනය දෙන විතර මානසික පෙළී. ඉන්නම ගෙදර යයි. එතන ගියාට පස්සේ කායික වෙහෙසක්. ඒ වෙලාවට මතක් වෙන්නේ මොකද්ද? මං ගිහලා එතනත් සුට්ටක් හොද ගන්න ඕනේ. නාගන්න. අන කායික පිළීමාව ඒකට ක්‍රියාත්මක. ඒකට ඒ පිළීමයි කරගත්තා. ඒ දුක නැති කරගන්න උත්සාහ කරන හැටි. ඊට පස්සේ එනවා බඩි බිනක් අන කෑම කන්න. නාගන්න. ඊට පස්සේ එක එක කෙනා හුරු පුරුදු කරගත් දේවල් කෙනෙක් ඉවිගේ කතා බලන්න උදේ වෙලා මානසික පෙරී මේ කතාව ඒ වෙලාවට එනකොට බලන්න ඔන්න පෙරෙනවා. අතයි වෙලාව දැන් කතාව බලන්න. එහෙම නැත්නම් මොනවා හරි කම්පියුටර් ගේම් එකක් අහන. මොකක් හරි මානසිකව හදාගත්ත පෙරීමක් තියෙන. සමහර කට්ටිය මොනවා හරි ඇල්කොහොල් භාවිත කරනවා. ඒ යාකි මොන මොනවා හරි තම තමන් හදාගත්ත මානසික පෙරීම් තියෙනවා. ඒ මානසික පෙරීම් වලට අනුකූල ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා රැය වෙනකොට ආයි නිදිමතයි. තවල කොම් පැත්තකින් තියලා ටීවී එක බල බල ඉඳියා. ඒක බල බල හිටියට වැඩක් නැහැ. දැන් නිදිමතයි. නිදිමතේ අමාරුව, කායික අමාරුව, අර මානසික ටීවී බලන පිළිමට වඩා ඉඳන ගිය ගම ටීවී කොහොමද දැන් මගියාද පිටාරන්න. ආයි මුදේ හැරෙන්න. ආයි මොයිටික් කර. ලංකාවේ මිනිස්සු කොහොමයි? වෙන රටවල මිනිස්සු හැම තමයි. එංගලන්තේ මිනිස්සු, ඇමරිකාන් මිනිස්සු කියලා වෙනසක් නැහැ. අපේ සියලා ආචිලත් හැමයි. අපිට පස්සේ ඉන ජෙනරේෂන් එක වෙනස් වෙනවද? ඒ වෙනස් වෙන්නේ නැහැ නේ ඔය හැඩේ. දැන් කොහේ ගියත් හැමෝම කරලා තියෙන්නේ දුක නැති කරගන්න උත්සාහ කරපේ ගම පිටරකල් දැනගෙන හිටියේ නැති වුණාට. හැබැයි දැන් මෙතන ඉන්න මුත්තේ කොහයි? තව මිනිහා ටික වෙලා කරනකොට කොන්දරේද? මොකද කරන්නේ? දුකයි. මම දුක නැති කරගන්න උත්සාහ කරනවා. කොන්ද ඉරියව් මාරු කරනවා. ඉතින් ඇස්පිය ගහන්නේ මේ ගහුවේ නැතුව ඇස් අරගෙන හිටියොත් එන්න දැවිල්ලයි. අමාරුයි. ඇස්පිය ගහන්න. ඒ හුස්ම ගන්න හුස්ම ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ හුස්ම ගන්නේ නැහැ. ඒ දෙවියෝ හුස්ම ඇයි SP ගහන්නේ නැහැ කියන්නේ. දෙවිලක් නැත්නම් SP ගහන්න එක වෙහස. ඒ වෙහස දැනෙන හින්දා දෙවිලක් නැනෙ හින්දා අපි SP ගහලා ඒ දෙවිල නැති කරගන්න උත්සාහ කරනවා.
වේගෙන් 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 ස්පීඩ් එක ගනිගොත් කියන ඒ වෙනස අපිට දැනෙනවා. එහෙනම් ඒක අපි අර ඉක්ිනිප්‍රියම් හිටිය නැත්නම් අර බද තැනක තියාගෙන ඉන්නවා. දුක වැඩි වෙන්නේ නැතුව මොකද ස්පීඩ් ගහන එකත් දුකයි. ස්පීඩ් නොගහින එකත්. ඒ අතර මැද්දට තියාගෙන ඉන්නවා. දෙපැත්තටම දැනෙන්න ඇති වෙන්න පුළුවන් තරම් ෂේප් කරලා ඉගෙන දුක අවම කරලා තියාගෙන ඉන්න තමයි මම උත්සාහ කරන්නේ. හුස්ම ගන්න එකත් එහෙම. වේගෙන් 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 හුස්ම ගන්න කිව්වොත් දුකයි. එකින්දම් ඒ හුස්ම නොගෙන ඉන්න කියන්නේ හීට වැඩක්. ඉන්ද දෙක බැලන්ස් කරලා රේට් එකට හුස්ම ගන්න. ඉතින් ඔය හැමදේම කරන්නේ මොකක් කරන්නේ? උපලැති කරනවා. ඉරියව් තියන්නේ. ඉරියව් හැමතිස්සෙම මාරු කරන රේන් එක කියවලින් හිටගෙන ඉන්නවා වාඩි වෙලා ඉන්නවා ඇවිදගෙන ඉන්නවා ආයෙ වාඩි වෙලා ඉන්නවා දුකයි. හැබැයි ඉරියව් මාරු නොකරම හිටියොත් ඒ දුකයි. ඒකින්ද රේට් එකට ගත කරා. ඒ කරගෙන තමයි ඔය ඉන්නේ මුළු ජීවිත කාලය. ඒ ඉවර වෙන්නේ නැහැ. මොකද තාවකාලික ප්‍රතිකාර. දැන් ඉරියව් මාරු කරලා ඇඟි අමාරුවෙන් ගැලවිච්ච කවුරුද කියනවාද? ඇස්පි ගහලා ධනෙකින් අයින් වෙච්ච කවුරු හරි ඉන්නවද? සංසාර ගමනක් හැදුණා නම් ඒ සංසාර ගමනේ ඇස්පි ගහලා ඉවර වෙලා ඒක ප්‍රතිකාරයක් වෙලා ඇස්පි ගහන අමාරුවෙන් බේරිච්ච කෙනෙක් නැහැ. හුස්ම ගන්න එකට ප්‍රතිකාරම එහෙම නැත්නම් හුස්ම ගන්න තියෙන අමාරුවට හුස්ම අරගෙන ප්‍රතිකාරම හොයලා ඒකට ගැලවිච්ච කවුරුවත් නැහැ. බඩගින්නට කාලා ප්‍රතිකාරම හොයලා එකෙන් ගැලවෙච්ච කවුරුවත් නැහැ. අන්න ගැලවෙච්ච විදිය කියලා දුන්න බුදු පියාණන් වහන්සේ. කියන්නේ බඩගින්න බඩගින්නට හේතුව බඩගින්න නැති කිරීම බඩගින්න නැති කිරීමේ මාර්ගය දැනගත්තා නම් ඒක නා ආයෙත් බඩගින්න හැදෙන්නේ නැහැ. බඩගින්නවත් දැන් අපි මොකද කරන්නේ? බඩගින්න ආව. හරි දැන් හොඳයි. කියලා හිතාගත්තා. හැබැයි ආයෙම දවල් වෙනකොට බඩගිනි තප්පරෙන් තප්පර එකතු වෙනවා නේද? බඩේ බඩගිනි තප්පරේට දැන් කාලි වුණා. මේ මොකද කාලි? කාලි වුණ ගමන් බඩගිනි තප්පරයක්. ඒ බඩගිනි තප්පරේ ඊළඟ බඩගිනි තප්පර එකතු වුණා. මොන් බඩගිනි විනාඩියක් ඇතුළත. බඩගිනි විනාඩි 60කින් බඩගිනි පෑන් ඇතුළත. බඩගිනි පෑන් පහක් යනකොට බඩගිනි දැනෙනවා. එහෙනම් කොච්චර උනත් ගඟට ඉනි කපනවා වගේ తాවකාලික ප්‍රතිකාරම වෙන ක්‍රමයකට තමයි අපි උතර හොයලා තියෙන්නේ. ඒකර මේ කියන්න හදන්නේ తాවකාලික ප්‍රතිකාරමේ නිහාඩ කිල්ල වැඩේ ඉවර කරන්න හැටි. බඩගින් නායි හැදෙන්නේ නැති කරගන්න. එතකොට අන්න ඒක අහනවා නම් ඒක දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන එකට වචනින් කිව්වොත් දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියලා අවිද්‍යාව විග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ අවිද්‍යාව දන්නේ නැති එක තමයි එහෙනම් ඒ එන්නේ යථාර්ථය දන්නේ නැති එක තමයි අවිද්‍යාව. දැන් මේ අවිද්‍යාව කියන්නේ දුක්ඛ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥාන. අයං උච්චති භික්ඛවේ අවිද්‍යාව. එහෙනම් ඥානයන් ගැන කතා කරනවානේ. දැන් ඔය කවුරු හරි අහුවොත් එහෙම මොනවා චතුරාර්ය සත්‍ය කියලා. අකාරියෙන් දුක්කට හේතු දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය ඔබ අපි හැමෝම දන්නවා. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඥානයන් කියන එකයි ඉතින් වචන නිකක් කියන එකයි දෙක. ඒක සූත්‍රයක්. අපි සූත්‍ර දන්නවනේ. ඒ ජඩම් වල තියෙන සූත්‍ර අපි. සූත්‍රය දැම්මාම ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. අපි දන්නවා මොකක් හරි අපි හිතමු භෞතික විද්‍යාව කියලා. භෞතික විද්‍යාව ගණන් දුන්නාම ඒ ගණන්ට දාන්න ඕන සූත්‍රය සමානයි නම් ඒක අපි දන්නවා. ඒ සූත්‍රය දැනගත්තාම මේ ප්‍රශ්නේ විසඳිලා උත්තරයක් එනවා. එහෙම විසඳන හටයුත්තක අන්නර මූල යොදාගත්ත සූත්‍රයක අපිටත් තියෙන සූත්‍රයක්. මොන සූත්‍රයද කියන්නේ? දුක නැති කරගන්න සූත්‍රය. දුක කවහම ඒ සූත්‍රය දාලා බලලා දුක නැති කරන උත්තරයක් ගන්න පුළුවන්. අන්නේ සූත්‍රය තමයි අහගන්නේ. හැබැයි දැන් කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මවත් කියලා අහුවාම දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. ඉතින් ඒක දැනගත්තා කියලා ඒක ඇප්ලයි කරලා දුකක් නැති කරගත්තා දැඩි කිල්ලකින් කරන්න පුළුවන්. ප්‍රායෝගික ඇප්ලිකේෂන් එකක් ගන්නවා. ඇප්ලිකේෂන් එක දන්නේ. එතකොට ඒක හරියට පොතක තියෙන එකක් බලලා කිව්වා. ඥානය කියලා කියන්නේ ඇප්ලයි කරන්න පුළුවන් නෝන. ඒ නෝන ඇප්ලයි කරන ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒකට තමයි ඥානයක් කියන්නේ. දුක්ඛේ ඥාන කිව්වේ නිකන් දුක්ඛේ හරියන්නේ නැහැ. දුක්ඛේ ඥාන. එහෙනම් දුක්ඛේ ඥාන මොන වගේද කියලා දැනගන්න. එතකොට අපි ඕකේ අනිත් පැත්තේ තමයි දැන් දුක්ඛේ අඥානන් ඉන්නේ. කියන්නේ දුක්ඛ කියන එක හිතාගෙන ඉන්නවා සැප කියලා. සැපට හේතුව මොකක්ද එතකොට? තණ්හා.
සැප ඇති කරගන්නේ කොහොමද? මේ දේවල් වලට තණ්හාවෙන්. ඒකට සැප ඇති කරගන්න මාර්ගය මොකද? ඉතින් මේ තණ්හා වෙන දේවල් ගන්න වැඩ කටයුතු කරා නම් හරි. දැන් වාහනයක් තියෙනවා. ඒක සැප කියලා හිතන්න. වාහනය අලුත්ම වාහනයක් ගන්නකොට කොහේ හරි තැනක දකින්න මේ හොඳ අලුත් වාහනයක් තියෙනවා. ඔන්න සැප. ඉතින් මේ සැප ගන්න නම් ඒකත් එක්ක හා වෙන්න බෑනේ. ඒ තැන හා වෙන්නේ. වාහනේ කියන තැන හා වෙලා ඒක අයිති කරගත්ත තමයි ඒ සැප ගන්න වෙන්නේ. එනනම් සැපට හේතුව තණ්හා. දැන් මේ අනිගර විරුද්ධ හිතන්නේ. ඒක තමයි දහම් මැද පහළුණාම උඩුගුරු දෙයන් යනිකුරු කරපු දෙයක් උඩුගුරු කරාගේ වැටුණා කියන්නේ. එහෙම වැටෙන්නේ. එතන මේ දුක කියලා කියන්නේ සැප කියලා මාරු වෙලා දකින්න. සැප කියලා මාරු වෙලා දකින්න ගත්ත එක මොකද වෙන්නේ? සැපට දුකට හේතුව සැපට හේතුව කියලා. සැපට හේතුව කියලා දැක්කහම එහෙනම් සැපට හේතුව හදාගන්න සැප විඳින්න පුළුවන් කියලා. මොකද කරන්නේ? දුක් විඳිනවා නොසෑහෙන්න ඒ වාහනේ අයිති කරගන්න. මේ වාහනේ දැන් කොහොමද දැන් නිකන් තේරෙන්නේ? ඇයි? ආහනි සැපනි මොකද ඇයි දුක කියන්නේ? අන්න එතන තමයි අඥාණය ඥාණයට පත් වෙනකොට වෙනස් වෙලා දකින්න පුළුවන් වෙන්නේ ඔන්න ඔතන. ඉතින් කිව්වා ආහනි කියන්නේ සැප කියලා ලෝක සත්‍යය හැමෝම පිළිගන්නවා. දැන් කියනවා දුකයි. ඒක කොහොමද එහෙම වෙන්නේ? අන්න ඒ කාරණේට උත්තරයක් හම්බුනොත් ප්‍රශ්නේ විසඳෙනවා. මේ අපි බලන්න ඕනේ අපිට සැප දැනෙන්නේ කොහොමද? සැප දැනෙන මෙකැනිසම් එක හොයාගත්තා නම් ඒකෙන් තේරෙනවා සැප විඳින්න පාවිච්චි කරන ක්‍රමේ හරිම කාර්යක්ෂම නැති දුක් විඳින ක්‍රමයක් කියලා. උදාහරණයක් විදිහට මෙතන AC එකක් දාලා තියෙනවා. AC එකක් දාලා තියෙන්නේ මේ වටේ පරිසරයේ රස්නේ හින්දානේ. අපි යනවා ග්‍රීන්ලන්තේ හරි කැනඩාවේ හරි කොහේ හරි සීතල රට. ඒ රටේ මිනිස්සු AC දාගෙන ඉඳී. ඉඳී දාගෙන ඉන්නේ නැහැ. ඇයි AC දාගෙන ඉන්නේ නැත්තේ? AC එක දුක් ගෙනල්ලා දෙන එක. අපිට සැප ගෙනල්ලා දෙන AC එක ඇයි මිනිස්සුන්ට දුක් ගෙනල්ලා දෙන්නේ? එමිනිස්සුන්ට කිනිමලයක් ගහනවා මෙතන. කිනිමලයක් ගහලා අදාම සාකච්ඡාව කරනවා. ඒ වගේ කිනිමලයක්. එතකොට මේ මිනිස්සුන්ට සැපයි. කියනවනේ ගෙවල් ඇතුලේ කිමිනි හතර තියෙන්නේ. එතකොට ඒක දර ටිකක් දාලා චෙන්න දාලා තමයි දහම් සාකච්ඡා. මේ මිනිස්සුන්ට ඒක ගැන සැපයි. දැන් මේකේ AC එක කරලා අපි මෙතන කිමිනියක් හයි කරලා කිත්ති මොකද හේව. එයාත් ඉන්න බැරිය. එතකොට ඒ වුණාට මානසිකත්වයෙන් නැගෙන්නේ මොන විදිහටද? අපිට මේ AC එකෙන් සැප ගෙනල්ලා දෙනවා කියලා එනවා. ඇත්තටම අපි බලන්න ඕනේ AC එකෙන් සැප ගෙනල්ලා දුන්නද කායිකත්වයේ උණතාවයේ සමතුලිතභාවයට පත් වෙනකොට සැප විදියට දැනුණාද කියලා. සීතල දැනක කිණි ගොඩක් ගැහුවාම සැප වෙන්නත් ඒ කිණි ගොඩෙම රසනේ දැනක් ගැහුවාම දුක් වෙන්නත් කිණි ගොඩේ තිබිච්ච සැවසුවයක් නෙමෙයි කිණි ගොඩේ සුව තිබ්බේ නැහැ. සුව තිබ්බේ සුව දැනුනේ උණතාවයක් පූර්ණයට පත් වෙනකොට. ඒ මානසික කායිකත්වය සුව තත්ත්වයට පත් වුණා පොතේ වෙලා උණතාවය දුරු වෙනකම්. මේ AC එකක් සුව විදියට දැනේ මේ උණතාවයේ දුරුවේගෙන දුරුවේගෙන කියලා අපේ අය සමීතෝෂ්ණ භාවයට පත් වෙනවා. ඊට වඩා AC එක වැඩි කරොත් ඒ කියන්නේ අපි මේක දැම්මොත් එහෙම ඍණ දෙකට තුනට විතර නැත්තම් බිඳුවට විතර ඒක අපිට දුක් ගෙනල්ලද? එහෙනම් අංශක 37 කියන කායික උෂ්ණත්වය ඊට වඩා වැඩි වෙන්න ගියොත් අපි අඩු කරගන්න කොට අපිට සුව දැනෙන. ඊට වඩා අඩු වෙන්න ගියොත් වැඩි කරගන්න කොට සුව දැනෙන. අන්න එහෙම තමයි සුව දැනෙන්නේ. එතකොට ඔන්න ඔය කාරණේ දන්නේ නැති ලෝක සත්‍යය භාගිකයට වටිනාකම් පනවනවා. ලෝකෙට වටිනාකම්. ඒකීයකට වටිනාකම් පනවනවා. ඊටයකට කිඳරට වටිනාකම් පනවනවා. දැනෙන්නට පස්සේ ඒක ඔස්සේ අන්නේ වටිනවා කියලා පනවගත්තේ ඔස්සේ දැන් ඒව අයිති කරගන්න මගේ කරගන්න මම කරගන්න උත්සාහ කරන මහ දුක් විඳින වැඩ පිළිවෙලකට පහිනවා. ඔන්න ඔතන දකින්න. ඒක දැක්කහම තමයි තේරෙන්නේ මේ අපි මේ කරන්න යන්නේ මේ අපේ කායිකව දැනෙන උන්නතාවය දුරු කරගන්න කරන උත්සාහයක් ඇතුලේ ඒ කටයුත්තට එතන හරියට දකින්නේ නැතුව බාහ්‍ය දෙයකට වටිනාකම් දෙන්න. දැන් කෑම කන එක බලන්න. කෑම කනකොට මොකද වෙන්නේ? බඩගිනි. බඩගිනි වුණාම නේද කෑම හොඳට කාලා තාවෙන්න කම්ම කාලි ඉවර වෙලා ඉන්න වෙලාවට මේකක් ගෙට ගෙනිලා තිබ්බත් එහෙම. දැන් මාත්‍රයක්වත් වමනාවක් වෙනවද ඒ කන්න? නැහැ. ඇත්තටම කාලා ඉඳලා ඉන්න වෙලාවක් ඉන්න තුනක් එහෙම කන්න කියත් අමාරුයි කන්න බෑ. ඇයි? ඒ වෙලාවට උණතාවය. හොඳටම බඩගිනි වෙලා ඉන්න වෙලාව කොන සම්බෝලයි මතුයි ටිකක් හදලා. ඒකත් හොඳට රහට දැනෙනවානේ. රසට දැනෙන්නේ. ඒ උණතාවයෙන් ඉඳනේ. දැන් ඔය හොඳට කන්න කැමති මොනවා හරි ෆ්‍රයිඩ් රයිස් එකක් හරි කොත්තුවක් හරි කාට හරි කියලා දෙනවා. ෆ්‍රයිඩ් බඩගිනි වෙලාට කන්න කියලා.
ඉතින් පළවෙනි කට කනවා. හොඳට කල්පනායෙන් කල්පනා කරලා බැලුවොත් පළවෙනි කටේ තියෙන රස 10වෙනි කටේ නෑ. ඒක එපා වෙනවා. ඇති වෙලා දැන් නවත්තන්න ඕනේ කියලා. ඇයි? ඌණතාවයක් කියනවා කායිකත්වේ. ඒ කායික ඌණතාවේ එක කටෙන් කටට පිරෙනවා. ඉරෙන ඉරෙන ඌණතාවේ නැති වෙන කිද්දම අර තියෙන තෘප්තිය නැති වෙනවා. තෘප්තිය නැති වෙලා තෘප්තිය ඉවර වෙන්න තරක් වෙනවා. ඒ වෙලාවට තමයි අපිට දෙන්නේ කෑම නම් තව ඉතුරුයි. ඒ මට්ටම් අන්න බෑ මට දැන් හොදට බෑ. පැත්තකින් කියන. පැත්තකින් කිව්වහම පස්සේ කවුරු හරි කිව්ව බෙදාගත්තුම අන්න ඕනේ. නැත්තම් එළවනවා කියලා. එතකොට මොකද කරන්නේ? පළවෙනි කට දුකයි. දෙවෙනි කට ඊට වඩා දුකයි. තුන ඊට වඩා හතර පහ යනකොට දැන් කොන්න අන්න බෑ වමනේ. ඒ හැම වෙන්නේ ඇයි? ಗುಣතාවයක් පූර්ණ වෙනකොට සුව දැනෙනවා මිසක් බාහිර වස්තුවේ පිට සුවයක් නෙවෙයි කියලා දකින්න එක තමයි මෙන්න මේ කතාවේ තියෙන්නේ. දැන් වතුර කොන්න කියද්දි මම වතුර හොඳ වැඩම තිබහ වුණාම හිතනවා ටැංකිය තියෙන වතුර ටික ඔක්කොම වුණා. වතුර රසටත් දැනෙනවා. අයි රසයි කොටික. කොන්න පටන් ගන්නවා ඔක කෝප්පයක්. එක කොන එක හමාර කොනකොට දැන් වතුර තමයි දෙන්නන්න බැරි. වමන යන්නත් දැන්. ඇයි? එහෙම තමයි ඒක හැදේ. ඒ කියන්නේ අපිට ඊයේදී ಗುಣතාවයට පත් වුනහම ಗುಣතාවයේ පූර්ණේ වෙනකොට දැනෙන සුවය. ඔන්න ඔය කතාව දැක්කට පස්සේ අපි දකිනවා දැන් මේ සංසාර ගමන හැදෙන්නේ toy හැඩයටම තමයි ඉන්නේ කියලා. කොහොම සංසාර ගමන හැදෙන්නේ? අපි මෙහෙම ඉන්නවා. ඉඳලා කොහොම වයසට යන. මොකද අර මානසිකත්වයේ තියෙන කියන්නේ මේ එක තමයි කියන්නේ පොතු ජනිත කරන මානසිකත්වයේ කියන්නේ ඒ අරයක් නෙමෙයි දකින්නේ. පොත්තක් දකින්න. පොත්තක වටිනාකමක් දකින්න එළියේ වටිනාකමක් දකින්න. දැකලා ඊට පස්සෙන් යනවා. පුතන් යන මානසිකත්වයට හිතන්නේ වාහිරේ වටිනාකමක් තියෙනවා කියලා. එහෙම වයසට ගිහිල්ලා ගිහිල්ලා මැරෙන්න යනකොට හිතෙනවා අනේ මට මැරෙන්න බෑ. මට මේ වටින දේවල් දාලා යන්න බෑ. මගේ දරුණු නුකුර දාලා යන්න බෑ. ඊවල දොරවල් දාලා යන්න බෑ. මාව බේරගන්න කියලා ඔහොම කෑ ගහනවා. මාව හොස්පිටල් එකට ගිහිල්ලා එනිහිටාරි මාව බේරගන්න කියලා කෑ ගහනවා. අන්නේ කෑ ගහලා බේරගන්න කියලා කියනකොට ඇත්තටම මෙයා අපි හොඳට කල්පනා කරලා බැලුවා මේ මිනිස්සයා අල්පනා කරලා තියෙන්නේ මොකද? මේ කියන්නේ මට ඇහැ රූප බලන්න. මොන රූපද? නරකේව නෙමෙයි හොඳේව බලන්න. ඒක මං ජීවත් වෙන්නේ. මට කඩේ හොඳ ශබ්ද අහන්න. හොඳ ගන්ධ, හොඳ රස, හොඳ ස්පර්ශ, හොඳ සිතුවිලි හිතේදී ඉන්නවා. මේ නරකේව ගන්න නෙමෙයි මේ ජීවිතේ පවත්න්නේ. හොඳේව ගන්න මට ඉන්න ඕනේ. මට දැන්ම මැරෙන්න බෑ කියන්නේ කියන්නේ. අපි මේ පොඩ එකට කලින් කතා කරා ඒ වාහින වස්තුවේ නෙමෙයි සුවේ තියෙන්නේ. එහෙනම් ಗುಣතාවය ඇතුළ ಗುಣතාව පූර්ණ වෙනකොට සුවේ දැනෙන්නේ කියලා. එහෙනම් මේ මනුස්සයා නොදැනුවත් මැරෙන වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අනේ මට ಗುಣ වෙන්න ඇහැ කනක් නාසයක් දිවක් අයක් මනක් ලැබෙන්න කියලා නේද? ඇයි එතකොට මේ ಗುಣතාවය පූර්ණ කරන සුවේ විඳින්න පුළුවන්? ඒතර මේ මනුස්සයා මැරිලා ගිහලා ඉපදුනාට පස්සේ පොඩි ළමෙක් විදියට අම්මගේ සෙන් එළියට එනකොට අඩාගෙන එළියට එන මොහොනේ හිටලා ඇහැ දුන කනත් දුන නාසය දිව කය මන ඔක්කොම දුන දැන් දුක්ඛ ස්කන්ධයක් හදාගෙන දැන් පිටියම් කර කර අද උදේ ඉඳන් කරපු ටික මේ රැයනකම් කිව්ව ඔය පිටියම් කර කර ඉන්න වෙලා තියන්නේ ඒක බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු උනේ බාහිරින් දු වෙදින්න එහෙනම් අභ්‍යන්තරී ගුණතාවයක් පත් වෙලා තියෙනවා ඉතින් බඩිකින් මුණයි දෙන්න කිට බඩිකින් ඉතින් දාඩිය දානවා අමාරුයි ඉතින් නාන ආදි වශයෙන් ගුණතාවයක් හදාගෙන ඒක ප්‍රතිකර්ම කළ සුව වෙන ක්‍රමයක් තියෙනවා. දැන් සුට සුට වැඩෙනවා. ඇයි? සැකක වෙලා තියෙනවා. අන්න ඒක නුවණින් දකිනවා මිස වේදනාවට දැනෙන සුවේ වේව තමයි ඒක පොරොක් නෑ. බඩිනාම කනකට සුව දැනෙනවා. ඒක හරි. හැබැයි ඒක අන්න කරන වැඩ පිළිවෙලයි මේ අපි කතා කරන්නේ. ඒක හරියට මොන වගේද? ඩොක්ටර් කෙනෙක් ඔළුව අතගා ගන්නවා වගේ වැඩක් නේද? හොඳට තියෙනවා. ඉසි කරදරයක් නැහැ ඔළුව හොඳට තියනවා ඔළුව අල්ල ගියාම කරදර ගන්නවා මට මෙතන යනවා කියලා ඒක වරදා ඔළුව පවුලේ යත ගන්න එන්න දෙක ඉතර එහෙම අමුතු සුවයක් දැනෙන්නේ නැහැ ඒ සාමාන්‍ය වෙහිලා ආකාරයට ඒ වෙලාව හොඳ කොල්ලක් අරගෙන නැත්නම් හොඳ ඔළුව ඇඟිලි ටික හොඳට උරුම කරලා අයින ඔළුවට පැද්දවට ඔක්ක අනිත් පස්ස ඔළුව දෙක ඉන් පස්ස ඔළුව අත ගන්න අත ගන්නකොට කියනවා අනේ සුවයි නේද කියලා එතන කියනවා හරි සුවයි ඉකටම ওই සුවේ ලබන්න කැමතිද එතකොට අපි සුවය ලබන්නේ කැමති කැමති කිව්වොත් මොකද හම්බෙන්නේ හම්බෙන්න ඕනේ තව ලොක්ක හම්බෙන්නේ ඒ ඕක අපි ඕකට කැමති නැව නියම් අවුල් වගේ දැනුණාට මේ ජීවිත කාලේ මේ අද වෙනකම් ඕක තමයි කරලා තියෙන්නේ කොහොමද එහෙම කියන්නේ ඇයි කියන්නේ කැම එකක් කියන
පොදුගම ගේන ගෙනල්ල පනවා. තාලිගරනකට අර තිබිච්ච තොක්කැන් තොක්ක ඇල්ලන තිබේ බඩගින් නැමති තොක්ක ඇල්ල තිබේ එක බලාපොරොත්තුවෙන්ම හදාගත්ත ගියා ඉර පාගම හදාගෙනවා බඩිගින් පය අදක් නැවිල් හරි දැන්න තොක්කැනකට ඔළු අතගාන ඔළු අතකාල එක කතගානකොට දැන් හරි ඔළුගේ ප්‍රශ්නය හරි බඩිගින් ප්‍රශ්නය හරි තව කෑමි ටික මොකද කරන්නේ දානවා බ්‍රික් එකේ ඇයි දාන්නේ හිටත් තොක්ක පෙන්වම් මට ඔළුව අත ගා ගන්න පුළුවන් විදියට හිතා නෑ ඒ ඒ ඒ හැඩේ තමයි අපිට එන්නේ දැන් නැති වුණාට ඒ හැඩේ තමයි තියෙන්නේ ඒ කියන්නේ ඒ අතේ වැරදි පැත්තකට හිටගෙන කියන්නේ ඔබෙන් හිටගෙන ඉඳපු එක අකුරු දෙකින් හිටගෙන ඉඳගේ මාරු නම් පස්සේ තේරෙනවා නෑ මේ භාගීය වස්තුවකට වටිනාකමක් දීලා ඒව පස්සේ පොඩි කන් නෙවෙයි තියෙන්නේ මේ දුක හදන කයකුයි මනකුයි මේ අරගෙන යනවා ඒ උනතාව පිරෙනකොට දුක නැති වෙනවා එහෙම එකක් එක්ක මොන සුව කතාව නේද වැඩ පිළිවෙල දුක්ඛයි දුක් වැඩ පිළිවෙලකින් මායාසුරයක් ඉඳා වගේ එකක් නේද වෙලා තියෙන්නේ වැඩ පිළිවෙලක් ඇත්තේ මායාසුරයක් ඉතින් එහෙම බඩගින්න අපිට කවදාවත් එන්නේ නැත්නම් ඊට වඩා හොඳ නැද්ද අඩේ යන්න ඕනේ බඩගින්න මුල් කරගෙන සල්ලි ගන්න ඕනේ ඊට පස්සේ අර සම්පූර්ණ හොඳ වෙලා හොඳට කාලා වැඩ පිළිලා තියෙනවා වගේ හැම කිස්සම තියෙනවා කිසි තරතරයක් නැහැ හපන්න ඕන ඉලින්න ඕන බඩේ අමාරු වෙදෙන්න සහනි පැත්තේ යන්නේ ඒ ප්‍රශ්නේ එහෙම ප්‍රශ්නේ ඉවර වෙනවා එහෙම වුණා නම් ඊට වඩා හොඳයි ඒ යෝග සත්‍යයට අර පොඩි මායාසුවේට රැවටිලා අර කොහොම දුක් ටික වෙදින්න කැමතිද ඒ ඔන්න ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ එතකොට දකින්නවා සැපයි කියලා ගත් එක සැපයි කියලා ගන්න සුදුසු නැහැ අන්න දුකේ ඥානන් කියන තැනට එනවා අර ලෝක සත්‍යය සැප කියලා දකින්න කාර්යයක් දුක කියලා දකිනවා. ඒ තැන්වල ආවෙන්න හින් තමයි දුක් විඳින්න උනේ. ඉතින් සැපට හේතුව දුකට හේතුව කියලා දකිනවා. එහෙනම් මේ තණ්හාව ඒ තැන්වල ආවෙන්නක දුරු කරා නම් දුක නැති වෙනවා කියලා දකිනවා. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දකිනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් හතර මාරු වෙනවා. සැපට හේතුව දුකට හේතුව කියලා දැක්කාම දකින්න මොකද්ද? මේ බාහිර ලෝක ලෝක බාහිර ලෝක පස්සේ දුවල දෙල්මක් නැහැ. ඒකෙන් කරන්නේ මම උනතා හදාගෙන උනතා වලට තොප්පක් කනගෙන උවත ගාගෙන සැපයි කියලා කියනවා. ඒක අයින් වුණාට පස්සේ මානසිකත්වය දකින්නවා. එහෙනම් මේ හදාගත්ත ඇහැකනාන්තේ දිය ශරීරයේ ඊට වඩා අපසට් එකක් නේද? ඒක නෙකින් ඉන්දරේ අර පදාන අර සැප ඊට පස්සේ යන්න වෙනවා කියන්නේ. ඒකත් අවුල් කියලා දැක්වහම ඒක පස්සේ යන එකත් අවුල්. එතකොට අන්න දැන් මැරෙන වෙලාවට මොකද කියන්නේ? එහෙනම් ආයි කියනවාද මට අනේ අර බලන් ඉන්න ඕනේ මේව බලන් ඉන්න ඕනේ නැහැ ආයි හදන්නේ නැහැ ඉවර වෙනවා ගමන ඉවර වෙනවා ඔන්න ඔයි ගමන ඉවර වෙන්නේ ඔන්න ඔයි ක්‍රමයට දැක්කහම මේ සැප කියන මායාව හැදෙන්නේ කොහොමද දැන් සැප කියන මායාවේ අවුල මොකක්ද දැන් අපිට එතකොට මේව පාවිච්චි කරන එක අවුල දැන් ඔක්කොම ඇතාරලා දාන්න කියන්නේ ඇතාරලා දාන්න ඇතාරලා දාන්න කියලා කියන එක ඇතුලේ අපි දුකට හේතුව දැකලා දුකට හේතුව කාර්යය කියලා කිව්වද කැම කියලා කිව්වද දැන් දුකට හේතුව තණ්හාවනේ තණ්හාවනේ ඉතින් ප්‍රශ්නේ තිබුණේ ඇයි තණ්හාවේ ප්‍රශ්න වෙන්නේ දැන් අපි තණ්හා වෙන්නේ අපිට පාලනයක් තියෙන වස්තුවේක තියෙන දෙයකට නෙවෙයි ඒකයි මේකේ ප්‍රශ්නේ අපි ගත්තොත් අපේ ඇහැ කන නාසය දිව ශරීරය මන කියන අභ්‍යන්තර කොටස් ටික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම එකට සිටුවේ. එන මේ බාහිර කොටස් ටික. එකක්වත් අපිට ඕන විදියට අපේ වසඟේ තියාගන්න බැරි නම්. එතන ප්‍රශ්නයක් තියෙනවා නේද? මොකද අපිට වසඟේ තියාගන්න බෑ කියන්නේ. අපි කිව්ල උදාහරණයක් විදියට මේ පිළිමු මේ එන්නේ කොට කර AC කොන් කරන්න යනකොට පළවෙනියට වෙනවා AC කොන් කරන හිත. ඊට පස්සේ කය ක්‍රියාත්මක කරනවා එතන. ස්විච් එක ඔන් කරනවා. ඔන් කරාම AC එක වැඩ කරනවා. ඒ AC එක වැඩ කරනවා කියන එක ඇතුලේ තමන්ගේ වසඟයක තිබ්බා කැමැත්තෙන් කැමැති කැමැත්තේ ගිහිල්ලා AC කොන් කරලා සතුටු වුණා. එහෙම සතුටු වෙනවනේ. අපි මගේ දැන දනුව තමයි මම මේ වැඩේ කරගන්නේ. හැබැයි එතන හේතු ටික ගැලපුණාම ආපු ඵලයක් තමයි තිබ්බේ ඒක විතරක් ඉස්සර ගම්ම තමයි වුනේ කියේ. මොකද හේතු ටික ගැලපුණාම ඵලයක් තිබ්බේ. ඒ දීප ඔන් කරහම් කරන්ට් එක තිබ්බේ නැත්නම් ඔන් වෙනවත්
එහෙනම් කරන්ට් එක කියන්නේ ඒකට අදාළ හේතුවක් නේද? කරන්ට් එක නැත්තම් ඒක ඔන් වෙන්නේ. වැඩ කරන AC එකක් තිබ්බේ නැත්තම් ඒක ඔන් වෙන්නේ නැහැ. දැන් ඒක වැඩ කරන්නත් ඕන. ඒ පරිපථය ඇදලා තියෙන හින්දානේ ඔන් වෙලා තිබ්බේ. නැත්නම් මෙච්චර ඒක ස්විච් එක ගොඩනම් පරිපථය වැහෙනවනේ. මොනද මම මේක වැඩ කරන්නේ. එහෙනම් පරිපථය වැහෙන්නත් ඕන ඒකත් එකට අදාළ හේතුවක්. ඔය ආදී වශයෙන් විදුලි බල මණ්ඩලයේ නම් පිටදී එන තැනේ ඉඳන් මහා හේතු ගොඩාක් එකතු වෙලා නේද ඔක ඔන්න. ඒ ඔන්න අන්තිමට ස්විච් එක ඔන් වුනම මේක වැඩ කරනවා. එතකොට ඒකේ තමන්ගේ කැමැත්ත කියන එක නැත්නම් වසඟයේ තිබුණා කියන තැන එතන මායා කැමැත්ත කියලා කැමැත්ත කියන්නේ කොහෙද වැඩ කර? කැමැත්ත කියන්නේ එතන වැඩ කරලා තියෙනවා. අපි හරි කැමැත්තෙන් ගිහිල්ලා ඔන් කර. අකමැත්තෙන් ගිහිල්ලා ඔන් කර. එතකොට මේ දෙක ගැලපුණාම ඔන් වෙන්නේ නැහැ. කැමැත්ත කියන හේතුව වැඩ කරන්නේ නැහැ නේද? එහෙනම් තණ්හා වෙන්නේ කැමැත්තක් තියෙන හින්දා මේ જાති එකක් මට ඕනේ කියලා තණ්හා වෙන එකද කැමැත්ත වැඩ කරන්නේ නැත්තම් ඉච්ඡා බංගත්වයට පත් වෙන්න වෙනව නේද කොයි වෙලාවෙද? එතකොට දුක එනවා නේද? ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස සම්භාවි ශෝකේ පරිදේව එනවා නේද? එහෙනම් මේකත් මම කැමැත්තට මෙතනින් ඉවරයි මහත්තයෙක් කියනවා මහත්තයා ගිහිල්ලා මේක ඔන් කරන්න. එතන මහත්තයා කැමැත්තෙන් ගිහිල්ලා ඔන් වේවා කියන තැන නැත්තම් ආවෙච්ච ඔයෙන්ද ආවෙන්නේ? ඔන්න එක ඒසී එක තමයි ආවේ. ඔන්න එලා වැඩ කරන ඒසී එකක් ඉතේ මවාගෙන ගිහිල්ලා ඔන් කරන්න. ඔන් කරන කරන්ට් එක. එතන මොකද වෙන්නේ? ඉච්ඡා මංගක. දැන් දුක නේද එන්නේ? ඒසී කියන්නේ දුක ගැන හඳුන්නේ තණ්හාවයි. තණ්හාවනේ දුරු කරන්න කිව්වේ. බඩු නෙමෙයි අයින් කරන්න කිව්වේ ඒසී පාවිච්චි කරන ප්‍රශ්න කිසි ප්‍රශ්නයක්. ඒසී කියන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ආවෙන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ආවෙන්නේ දින්දා ඊ දුක ආවේ. ඔන් කරා. අත මේක වැඩ කරන්නේ නැහැ නේ. අදත් කරන්ට් එක කපලා දුන්නා. කියලා යාම එකක් ඉන්නේ. ඉතන ආවෙලා හිටපිට. අන්න එහෙනම් ආවෙන දැගෙන අපි කැමති වුණත් නැති වුණත් ඒත් ටික ගැලපුණොත් ඒසී එක වැඩ කරනවා. ඌදේ කියන්නේ ඒසී එක දාලා ගියත් ඒ ටික වැඩ කරනවා. කොහෙන් හරි ගේන ටික ගැලගුණොත් ඒ දිග වැඩ කරනවා. එතකොට දැන් ඔන්න හරි AC එකේ කතාව හරි බාහිර ලෝකේ හරි. එතකොට මෙතන ඉඳන් දැන් තව කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි AC එක දාන්න ඕනේ කියලා හිතපු ගිත. අනිත් එක තමයි AC එක දාන්න මෙතන ඉඳන් එතනට කියවෙන්නේ. මේ දෙකක් තිය හැදී. එක මොකද ඒකද? මෙතන ඉඳන් නැගිටලා එතනට යන්න අයක් තමයි පාවිච්චි කරන්නේ. කයි කියන්නේ? කයි කියන්නේ අර AC එක වගේම හේතුඵල ගොඩාක් එකතු වෙලා හැදිච්ච එකක්. මේ කකුලේ ජොයින්ට් එක වැඩ කරන්න ඕනේ, අතේ ජොයින්ට් එක වැඩ කරන්න ඕනේ, ස්නායු පද්ධතිය වැඩ කරන්න ඕනේ, මොළේ හරියට වැඩ කරන්න ඕනේ, ලේ ගමන ආගමනේ හරියට තියෙන්න ඕන ආදි වශයෙන් හේතු අරින්නත් වඩා අති සංකීර්ණ පද්ධතියක් ඒ ටික ගැලපුණොත් තමයි අත ඉස්සනවා මෙහෙම තියන අත උඩට උස්සනවා මෙහෙම කරු. කැමැත්තෙන් උස්සනවා. අකමැත්තෙන් ඉස්සුත් ඉස්සන්න. අර නිහමරක කියලා වැඩි පිටියක් කියන එක කකුලට ගිහුවාම කකුල ඉස්සරහට යනවා. කකුල සන්න අපි කැමති නැහැ. එහෙවත් යන්නේ නැද්ද? ඒ එතකොට අපි කැමති නැහැ අත් බාගය දෙනවා. ඒ ටික මේ පැත්තේ ස්නායු වල පොළවේ මොකක් හරි කේගලියක් කිරුණොත් පැත්තට ගියාම කැමති නම් නැති වුණත් වෙනවා. වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. වයසක මිනිස්සේ ඒ වයස පැත්තට බලයි. කොලෙස්ටරෝල් තියෙනවා. හાર્ට් රේට් මොනවාද? මේ හાર્ට් ප්‍රොබ්ලම්ස් තියෙනවා. ඉතින් එහෙම යනකොට ප්‍රෙෂර් එකක් තියෙනවා. යනකොට වාහනේ යන ගම පොඩි ළමෙක් පාර පනිනවා කහිර ගාලේ පාර පනිනවා බෝලයක් ගන්න සතුන් යන බෝලේ ගන්න. එතකොට මේ ළම මිනිස්සයා දැන් බ්‍රේක් එක ගන්න ඕනේ කියන අදහසට එනවා. අකුල නැහැ. සන්නේ කියන්නේ එහෙම කකුලක් නැහැ. ඇයි? ඊට මොකටද කලින් මේ දැන් දෙවිවේ දෙක ටික ඉල කරගෙනවා. අකුල දැන් පණ නැහැ. මම බැලලා හිර වුණාම අකුල දැන් පණ නැහැ. පණ නැති වුණාම පස්සේ දැන් කකුල උස්සන්න කකුලක් නැහැ. මෙච්චර වෙලා කැමති විදියට කර කර ගියා කියලා හිතුවා. මේ පැත්තට කැමති විදියට කකුල තිබ්බා. බ්‍රේක් එකට කැමති විදියට කකුල තිබ්බා. ඇසලෙට කැමති විදියට කකුල තිබ්බා. දැන් කැමැත්ත තියෙනවා කකුල තියෙන. ඕ බෑ. දැන් බෑ කකුල තියෙන. දැන් අර ළමයා හැප්පෙනවා. කැමැත්තෙන්ද හැප්පෙන්න? නෑ ආවමත්තේ. කැමති නෑ. කැමති විදියට කලින් වැඩ කරේ. කලින් වැඩ කරේ කැමතිින් දහව අපමණින්ද නෙවෙයි. ඒක ටික ගැලපුණාම එතන ඵලයේ විද්‍යාමාන. හේතු ටික ගැලපුණ නැත්තම් කැමති වුණත් අපි හිතනවා අපමණ තිබුණත් අපි හිතනවා ඒකට අවශ්‍ය බලය කියන එක ඒකට අවශ්‍ය දෙයක් බලය තමයි බලය දෙන්න තත්ති නැහැ බලය නෙවෙයි මෙතන අපි කතා කරන්නේ කැමැත්ත බලය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ කැමැත්ත කියන එක කියන්නේ මේ අත කුස්සන්නේ ඉස්සිච්ච අතකට ආවෙලා නම් ආවුනේ ඉස්සිච්ච අත හම්බුනේ නැති වුණා ඉච්ඡා බංගත් වේ හේතු කොටගෙන
තන්හාගෙන්ද අපට පත්වෙන තන්හාල ස්ති ජාතකට අර බ්‍රේක හන්න තන්හාාව එතිට හාව තන්හා කියන්න මේ අර මහතකෝගම තන්හාකාරය ඒ ජති තන්හාාවේ තන්හා හරිසිය ඒ ජති තන්හා දුනා වරිගත් වෙන්න තන්හා කරන්න පිස් න හඩේ තන්හා ඒ හඩිය තන්හාාවනේ මිදියන් ඒ ඒ තැන හාවෙන හැටි ඒ ඒ තැන හාවුනාම කැමැත් හිදම හාවෙන්නේ මට මේ ජාතිකක් ඕෝන කියල හිතා ඒ ගුණේ නැති වුණා ඒ ජාති හිතුකට පත් වෙට වෙන ති ඔන්න ඒ කාරණය දැකට පසේන අර ලාපු හිත එක මේ කොහොමද කරන්න ඕනි කියන ඒ හිත එනවාද රූපයක් නැතුව වේදනාවක් නැතුව රූපයක් නැතුව සද්දයක් නැතුව ගන්ධයක් නැතුව රසයක් නැතුව ස්පර්ශයක් නැතුව සිතුවිල්ලක් නැතුව ඒ හිත නැගෙන්නේ නැහැ එහෙනම් ඒකටත් හේතුවක් තියෙනවා තමන් කැමති වුණාට නැතිුණා නෙමෙයි උදාහරණයක් විදියට කැමැත්තනුව හිතන්න පුළුවන් නම් ඉතින් කියනවා රාගක්‍රියෝ නිබ්බාන දෝසක්‍රියෝ නිබ්බාන මොහක්‍රියෝ නිබ්බාන කැමති කැමති නම් කැමැත්තට පුළුවන් හිත වෙනස් කරගන්න අපි කැමැත්තට වසගේ වසගේ කියන හිතක් තිබ්බන ඉතින් රාගයක් කිය කරගතන ඉවරයි නිවන් දකින්න තිබ්බන ඔය පිටර ඕනේ අපි භාවනා කරන්න කියලා දැන් කියන හුස්මට හිත තියාගෙන ඉන්න කියන කැමැත්තට පුළුවන් නම් අපේ හිත පාලනය කරගන්න කැමැත්තට පුළුවන් බැරි මේක හිත දෙන්නම පුළුවන් මේක හිත කියලා ඉතින් අපිට මොනවා හරි කෑමක් දැක්කාම ආසාවක් හිතලා දැන් අනිත් මිනිස්සු මේක දකි. එතකොට හරිනෑ නෙමෙයි මම පෙරිය දෙයක් කියලා හිතයි කියලා හිතනවා. ඒ හිත නැගෙනවනේ. කැමති වෙනත් නැති වෙනවා. අවශ්‍ය හේතු ටික ගැලගුණා. ඒ જાතිය හැඩයක් ඇතුලේ තිබ්බම ආශ්‍ර රූපය දැක ගමම ඒ විදි ටිකත් එක්ක ගන්නට ගැලපුණා. අර බාහිර පද්ධති වගේමයි මේ පද්ධතියේ තියෙන කොටස් ටික පේන්නේ. එතකොට මේක පේනවා නේද? ඒ කම්පියුටර් ඇතුලේ තියෙන කොටස් වල වැඩ කරන ක්‍රමයේදී ඒකට ගලපලා බැලුවා. ඒ සොෆ්ට්වෙයාර් එකක් වුණා වගේ හිත ඇතුලේ හේතු ටික ගලපනකොට අදාළ අවුට්පුට් එක එනවා මේ පැත්තෙන් ඉන්පුට් එක දැම්මම අදාළ අවුට්පුට් එක එනවා කියන්නේ එතකොට ඒ වගේ වැඩ කටයුත්තක් ඇතුලේ අපි කැමති විදියට කරන්න ගියාම විහිින් දුක් විඳිනවා වගේ එකක් විද්‍යාම අන්නේ දුක තමයි නැති කරගන්නේ අන්න ඔය හාවලා විඳින්න හදන දුක මේ විදියට වේවා මේ විදියට නොවේවා කියලා හිතා ගන්නවා මේ විදියට වේවා මේ විදියට නොවේවා කියලා හිතා කරන්න ගියාට පස්සේ ඒ මුල් කරගෙන මේ පද්ධතිය අපේ වශයෙන් නැති හින්දා ඉච්ඡාගම්ගත පත්තරලා දුකේ හැබැයි වැඩේ වැඩ කරන වෙලාවට ඒකට හරි සතුටුයි හැබැයි වැඩේ වැඩ කරන්නේ නැති වෙලාවට ඒ තාක්කල් දුකට උරුමකාරී කියලා ඉන්නවා වැඩේ වැඩ කරන්නේ නැති වුණාම දුක් වෙනවා වැඩ කරන තාක්කල් දුකට උරුමකාරී කියලා ගන්නු මේ අත පය අපිට ඕන විදිහට වැඩ කරනවා කියලා කිතාගෙන ඉන්න තාක්කල් මේ අපි ඔක්කොම දුකට උරුමක් ආරයි. තවත් අපිට මේ දුක විඳින්න වෙනවා. මොකද ඒලා එකට කියලා ඉතිවිචලතාවට ඇත්තෙන්ම හොඳට පේනවා කියලා කැමැතිතේ තියනවා කියන කැමැත්තකට මගේ වැඩ කරනවා කියලා කිතාගෙන ඉන්න තාක්කල් වශයෙන් තියනවා කියලා කිතාගෙන ඉන්න තාක්කල් දුකට උරුමක් ආරයි කියලා. අවුරුද්දේත් මේ ඉතිවිච ගමන් විද්‍යාව. වැඩේ වෙලා තියෙන්නේ අපිට දෙන්නේ කවද්ද දෙන්නේ නැති වෙන්නේ කවද්ද කියන එකේ වසන් කියන්නේ නැහැ. ඔය රායග රීතන්. ඔන්න ඔබට කියනවා මේ ලෝකේ සංකත ස්වභාවය කියලා. සංකත කියන්නේ ලෝකේ ගොඩනැගිච්ච යමක් කියනවා නම් සංකතයි. ඒ කියන්නේ මේ මුටුවල සංකතයි. මේ මේසෙත් සංකතයි. මේ ඉස්සරහා ඉන්න ඉරිසන් උත්තරය සංකතයි. මම මේ ඇහැ කන නාසය දිව ශරීරය මන කියන අභ්‍යන්තර කොටස් ටික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන බාහිර කොටස් කියන ඔක්කොම යම් යම් දේවල් එකතු වෙලා සකස් වෙච්ච ඒවා එකතුවකින් සකස් වෙච්ච ඒවා එතකොට එහෙනම් සකස් වෙච්ච දෙයක තියෙන ප්‍රශ්නය තමයි සකස් වෙච්ච දෙයක් අපිට වශයෙන් ගියන කොහොම තියෙනවා එතනින් මේක පොඩ්ඩක් දෙන්නුනා භූමිකම් භාංකාව එන්නම් පින්වැටල කැලිවිට කැටලා කිය අන්‍යතාවයටපත් වෙනවා අන්‍ය ස්වභාවයටපත් වෙනවා කියලා විදිය පිටින්නේ අනේ මගේ කෝපය මේ විදිහම තිබේවා කියන එක අපේ වශයෙන් ගියේ නැහැ අග්ගාලේ භූමිකම් පාකාමින් වෙන්න හැටන ඉච්ඡා බංගත්තේ පත් වෙන දුකා කෝපෙන් දුකාවේ තණ්හා තණ්හායි පා ද කෝප පාවිච්චි කරන්න එපා කියන්නේ
රෙදි ඇඳුම් පාවිච්චි කරන්න එපා, ගෙවල් පාවිච්චි කරන්න එපා, එතකොට වාහන පාවිච්චි කරන්න එපා, එහෙම කවුරුත් ඉතින් කියලා නැහැ. කියලා තියෙන්නේ තණ්හා පාවිච්චි කරන්න එපා. ඔය අනිත් ඒවා නෙවෙයි ප්‍රශ්නේ. එතකොට අන්න ඒක බිම වැටලා කැඩිලා කෑලි කෑලියට විසිරලා ගියා. ඉතින් කැඩිලා විසිරලා ගියා දුකා. ඒ නැති වුණා. අන්‍යතාවයටපත් නොවන දේ මොකක් වෙනවද? ජරා මරණයටපත් වෙනවා. එහෙම නැත්නම් ඉර 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 යනවා. ඉරණ එක නවත්තන්න බෑ. මේ ලෝකී ස්වභාවයක් ඉරණ. අන්නේ ඉරණ ස්වභාවයෙන් ඉන්න. ඉරණ හේතුවෙන් අපිට වසඟයක නැහැ. අන්‍යතාවයටපත් වෙන හේතුවෙන් අපිට වසඟයක නැහැ. අන්නේ ඒක දැක්කනම් එතකොට මේ ඇලෙන්න බැඳෙන්නේ මහ භයානක වස්තු වලට කියලා දුක්ඛම් බයත්තේන කියලා බයාර්ථයෙන් දුක දකින්න. බයාර්ථයෙන් දුක දකින්න. බයාර්ථයෙන් දුක දැක්කට පස්සේ කොහොම මේ වගේ දේවල් වලට තණ්හා වුණොත් මං දුක දුරුමක් කාලයක් වෙනවානි කියන මානසිකත්වයෙන් ඒව අසුරු කරනවා. අසුරු කරනවා. හැබැයි අර හැටි. අන්න එහෙම අසුරු කරනකොට දුකට දුක නැති කරගන්න පාළුවා. ගන්නේ කාරණිය දැක්කට පස්සේ මෙන්න මේ ලෝකේ යථා ස්වභාවය දැක්කා වෙනවා. මොකද යථා ස්වභාවය අපි මේ කැමැත්තට පවත් ගන්න නවත්තන්න උත්සාහ කරාට තණ්හා වෙවි. ඒකම තමයි අපට හේතුව. එහෙම වස්තු පරිස්සමෙන් පාවිච්චි කරනවා විනා අවශ්‍යතාවයෙන් දුරු කරගන්න අපි ඔක්කොම අවශ්‍යතාව දුරු කරගන්නේ පාවිච්චි කරන්න ඕනතාවය නැති කරගන්න. දැන් අපි ගුවේ දවසේ ගෙනිච්ච ඕනතාවය නැති කරගන්න ඔය ඉදිරි පාටික පාවිච්චි කරන්නේ දුරතාවය නැති කරන්න ගියා පාවිච්චි කරාද වාහනය පාවිච්චි කරාද ආදී වශයෙන් ඇඳුමක් පාවිච්චි කරාද කොහොම ඕනතාවය නැති කරගන්න ඒසිය එකක් පාවිච්චි කරනවාද ඕනතාවය නැති කරගන්න. එහෙනම් ඒක භයමව භයානක බව දැනගෙන පාවිච්චි කරනවා. ආවෙන්න සුදුසු නැහැ අවශ්‍යතාවයට පාවිච්චි කරනවා කියන එක. අන්න එහෙනම් දෙවි දක්ෂණෙත් එහෙම දැක්. සහ මේ සැප විඳින්න කරන වැඩ පිටිවෙත ඒකි දකින්නවා ඒක හරයක් නැහැ. හරයෙන් ශූන්‍යයි. ඇයි හොඳට නුවණින් කල්පනා කළ බැලුවා ඔළුව අත ගා ගන්න යන ඔන්න ඩොක්කක් කනගෙන ඩොක්ක කනගෙන කලින් තිබිච්ච මානසිකත් ඊට වඩා සුයි. ඒ ඩොක්කේ ප්‍රශ්නේ තියෙන්නේ ඩොක්කක් කනවාම ඔළුව රිදෙනවා. ඔළුව රිදෙනවාම ඔළුව අත ගන්න වෙනවා. ඔළුව අත ගන්න එක පිළිසක්. අත රිදෙනවා. නිකන් ඉන්න දෙපිටින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔළුව අත ගන්න. ඒ තිබිච්ච දැන් නැති. ඔළුව අත ගන්න. එතකොට ඔළුව අත ගන්න උනාට පස්සේ ඔළුව අත ගන්න ඉවර වෙලා ඒක කොච්චර කරගත්තා තව ප්‍රශ්නයක් කියලා. ඒක තමයි අර ඔළුවත් ගන්නකොට සුවයි කියලා තිබිච්ච මානසිකවද තිබ්බනේ. අනේ මට ඔළුවත් ගන්නකොට ආපහු සුවය දැන් නැහැ නේ කියලා නේද එළි. අනේ ආයෙත් ඔළුවත් ගන්නකොට එන සුවය ආයි ආවන. ඒකින් හින්දාම නේද අපිට ආයි පාරක් පොළුව ඩොක්කක් ඇනේ නිකම් සබා ධර්මයෙන් ඇනලා දෙන්න. ඒක නම් රවුන් තුනක ඉර වෙනවා. අපිට කෑව කන්න ගියත් දුක් විඳිනවා සැප විඳින්නේ නැහැ කියලා මේ සැපෙන් දිනා දිවේ ගෑවෙන සැපේනවා. හැබැයි ඒක යථාර්ථවත් බැලුවාම එකක් නෙමෙයි කියලා දකින්න විදියක් තියෙනවා. දුක්ඛෝ ලෝකේ පතිත්තිතා කියන බුදු පියාණන් වහන්සේ දේශනා කරලා දෙනවා. මේ හරි පොඩි වචනයක් තියෙනවා. ওই ගැඹුරු පොඩක් මෙන්න මෙහෙම කල්පනා කරලා බලන්න. චුවින්ගම් එකක් දෙනවා හබහවි. ඒ චුවින්ගම් එක එක්කෙනෙකුට දෙන එක සීනි දාලා තියෙන. ඒ පැණි රස කියන. අනිත් එක්කෙනාට දාලා තියෙන එක පැණි රස. يعني පැණි රස නැති නිකන් රබර් කෑල්ල. ඒතකොට කාටද දුක දැනෙන්නේ? අනිකා කහපහව ඉන්න මනුස්සයර දුක දැනෙනවා. දුක දැනෙනකොට ඒ මනුස්සයර හිතනවා මේක විසිකලා දාන. වැඩක් ඇති නැත්. අනිත් එක කෙනාට දුක දැනෙන්නේ නැද්ද? එයාගේ හතු ටික රිදෙන්නේ නැද්ද? ඒ જાතියෙම අයියෙන් දින නිකම් ගන්න අභාවී ඉන්නේ. ඒ මනුස්සයර ඒ දුකම තියෙනවනේ. හැබැයි එයා ඒක දුක විදිහට දැනෙන්නේ නැහැ. ඒ දුක වැහිලා. මොකෙන්ද වැහිලා තියෙන්නේ? අර පැණි රසෙන් වැහිලා. පැණි රසෙන් වැහිලා තියෙනකොට ඒක අයින්ද? එතන සිවර වෙනකොට අපයක් වෙනකොට ඒ චුවින්ගම් එක අයින් කරලා අලුත් චුවින්ගම් එකක් ආයි හට දැනුමත් එහෙම ආයි මරුදුක නැති වෙලා යනවා නේ කකුල දෙන්න තියනවා නේ ආයි කප්පා ගන්න පුළුවන් ආයි විනාඩි 10ක් විතර යනකොට දැන් අමාරු අක්කර දෙනවා වගේ විසින් කරන්න කිව්වා ඒක විසින් කරන වෙන එකක් ආයි හට දාගත්තම ආයි ඉන්න පුළුවන් ඒකට මේ මනුස්සයා විනාඩි 20ක් පොක් කරා නම් විනාඩි 20ක් අමුල් දුච් එක එනිගස්සෙන් යති කරා නේ එනිගස්සෙන් යට ගිහුවා එයාගේ කිතිල්ල එහෙමම තිබ්බා. එතකොට ඔන්න ඔය රිදෙන දුක එකක් දුක ඒක අස්සේ විදමු. අනිත් එක තමයි දිව උඩ චොක්ලට් කෑල්ලක් තියාගෙන ඉන්න පුළුවන් එලෙනවා. ඔක හබබන් ඔක හබබන් හබබන් කියන මානසිකත්වයෙන් කියන්නේ නැද? නෑ බෑ. හැබැයි අපිට වේදනාව දැනෙන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන් තමයි වේදනාව දැනෙන්නේ. පස්ස බක්ක ආවේද? ස්පර්ශ මාත්‍රයකට වේදනාව මාත්‍රය. ඒ දිවේ දිව උඩ තියෙන ස්පර්ශ නෙමෙයි දෙන්නේ චොක්ලට් කෑල්ල.
හැබැයි ස්පර්ශය ගෙවිලා ගියානේ. දැන් එන පෙළී තව වනේ තව වනේ තව වනේ කියලා පෙළී වෙනවා. පෙළී වෙනකොට හපන. හපනකොට මොකද වෙන්නේ? හපන දුක එනවා. හපන දුක එනකොට ගෑවෙනවා. ගෑවෙනකොට ස්පර්ශ මාත්‍රයට වේදනා මාත්‍රයක් නැවතත් හටගන්නවා. හටගත්තට පස්සේ දැන් ඔන්න විවේදනා මාත්‍රේ ජරා මරණයටපත් වෙනවා. ඒ මේ සංකතයක් නම් කැඩලා විදිලා යනවා. කැඩලා විදි ජරා මරණයටපත් වෙනකොට ආයි පිච්ච සුවේ නැහැ. සුවේ නැතිනකොට ආයි කොය බං කියන මානසිකත්වයෙන් කියන්නේ ආයිත්ම හපන්න කියලා. ඒතර ආයි හපන. හපනකොට හපන දුක එනවා. හපන දුක එනකොට මම ගොඩ නැගෙන. ගොඩ නැගෙන එක තියාගන්න බෑ ජරා මරණයටපත් වෙනවා. ජරා මරණයටපත් වෙනකොට ආයිම පෙළී වෙනවා. ආයි බං ආයි හපන. දුක් තුනක් ඉඳලා තියෙනවා. එකක් තමයි දුක්ඛ දුක්ඛය. අනිත් එක සංඛාර දුක්ඛය. අනිත් එක විපරිණාම දුක්ඛය. ඔයි පාලියකින් දැනගත්තේ නැතුණාට මොකද වෙන්නේ? අපනකොටම ගොඩ නැගිනවා. ගොඩ නැගිනකොටම විදෙනවා. විදෙනකොටම ඉච්ඡා බංගත්වයට පත් වෙනවා. ඒ රසයට හා වෙලා නැති. රසයට තණ්හා වෙලා හිටි. ඒ රසය ලැබේවා කියලා අපේ වශයෙන් නැති එකකට තණ්හා වුණා. තණ්හාව නැගින්දා. තණ්හා උනේකින්දා හෝ නොනැගින්දා. කියන්නේ ඒක ස්වභාවයක ගොඩ නැගිච්ච එක විදිලාගෙන. ඉවේ රස මාත්‍රයේ ගෑවෙනකොට විදිලාගෙන. විදිලා යනකොටම අනේ කොමගේ රස කප්ලර් අටේ තියෙනවනේ ආයි හපන. හපනකොට වෙහෙසයි. වෙහෙසෙන ආයි ගෑවෙනවා. ගෑවෙනකොට ආයි හද. ආයි හදනකොට ආයි යන කැල්ලට. ආයි ඉච්ඡා බංගත්තේ පත් කරනවා. ආයි හොයන. ඉතින් ඇත්තටම සැප විඳලා සැපට දුක විඳලා. සැපට දුක වේවා. ඉතින් ඔන්න ඔබ තමයි ප්‍රශ්නේ. මේ අනවා කියන කිතුවට සැප විඳලා කියන කිතුවට හිතේ හිතාගත්තා. නතාවෙන් පුරුණේ වෙනකොට සැපක් ආවා. ඒකත් බොරුවක් නෙවෙයි. හැබැයි නෝනෙක කල්පනාමක බැලුවාම ඒ හරයක් ඇති වැඩක් නෙවෙයි කළා තියෙන්නේ. ඉතින් ওই හැඩේ තමයි ඔක්කොම සුව අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දුක් දෙකක එකතුව සුව විදියට තේරෙනවා. නැත්නම් දුක් දෙකේ එකතුව එළීමේ දුක, තවුණතා දුක, සංකාර කියන දුක් සංකාර කියන අපි ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ක්‍රියාත්මක. තහපන එක සංකාර. කෑම හොයන එක සංකාරයි. වාහනේ ගන්න එක සල්ලි දීලා සංකාර. ඒ සංකාර දුකයි අර පිළීමේ දුකයි දෙකේ එකතුව සුව විදියට දැනෙනවා. වේඩක් නැහැ ඒක ජරා මරණ දුකෙන්. තත්තිගත දාන. ආර යනකොට හොඳ ලස්සන ඇඳුම් කඩයක් තියෙනවා. ඇඳුම් කඩයක් නේ හොඳ ලස්සන ඇඳුමක් තියෙනවා. මෙච්චර වෙලා තිබ්බ නිවන මෙච්චර නිවිච්ච මානසිකත්වයකින් ගියේ. අන්න නිවන තියෙනවා අර කඩේ තියෙන අර ගමියකට අන්දලා තියෙන ඇඳුම්. ඇයි පිළීම පටන් ගන්නවා. මේක නිකන් හරියට මේ නිවන මේ තමන් තුළ තිබ්බා. ඒක අර ඇඳුමට විසි කරා. දැන් ඇඳුම තුළින් නිවන දකින්න. මොකද පේන්නේ? සැප. සැපට හේතුව සැප ඇති කර ගැනීම. සැප ඇති කර ගැනීමේ මාර්ගය. මොකද සැප? සැප තමයි අර ඇඳුම. ඒකට හාවු. ඒක තමයි ඒක හාවුන තමයි මට ඒ සැප විඳින්න පුළුවන්. එහෙනම් මම ඒක ගන්න ඕනේ සැපට හේතුව හාවි විනා ඉන් කර ගන්න. ඒකට මාර්ගය තමයි සල්ලි කියා හරි හොයාගන්න බැංකුවට ගිහලා දෙයි කියලා නැත්නම් කාඩ් එක දීලා හරි අර කඩේ ගිහිල්ලා ඒක සල්ලි දීලා අරගෙන ඒක අයිති කරගන්න. එතකොට අන්න මට සැප හම්බුණා කියලා හිතනවා. සම්පූර්ණ වැරදි ක්‍රමයකින් හිතන්නේ මොකද්ද මේ අයිති කරගන්නේ? තමන්ගේ වශයෙන් නැති කැඩිලා විදිලා විනාශ වෙලා යන කඩලා විතර විනාශ කරලා දාන්න පුළුවන් හොරු බහැර ගන්න පුළුවන් එකක් තමයි මේ සැප. සැපට හේතුව කියලා සම්පූර්ණයෙන් කඩ පිට කිද්දිවි. මොකක්ින්දද මේ ඕනතාවයක් ඇති කින්දා අරගෙන හොඳට පිළිගනි කියලා. ඒක අයිති කරගෙන ආවට පස්සේ මොකද වෙන ප්‍රශ්නේ? ඒක අයිති කරගෙන ආවට පස්සේ ඒක රකින්න ඕනේ. දැන් බයයි අරගනි කවුරු හරි මගෙන් ඉල්ලන්නේයි. ඔක ඉල්ලගෙන කිව්වොත් නම් අනිවාර්යයෙන්ම සවුත් කරලා මට ආයෙ නැතිට බැරිලා. අවුේ දාලා පිටේ. කවුරු හරි මේක වැලේ දාලා දීපු උසයන් හරි වටිනවා. ආදි වශයෙන් හිතන. එතනකොට මෙතර කල් නිින්ද නැති දුක් කියක් වෙනවා. දුක් මහා ගොඩකට කොටු වුණා. මොකක්ද දැන් වැරදි විදිහට පින්දා. තණ්හායි පිට වැරදි සුරයන් කෙපින්දා. හැබැයි මේක කියනවාද ඇඳුම් අඳින්න බෑ කියලා? නැහැ මේක කියන්නේ ඇඳුම් නෙමෙයි ප්‍රශ්නේ. එතකොට ඔන්න ඔය හැඩයට අපි දුක් විඳිනවා. එතකොට ඔය අවසානයේ විඳින්න කිල්ලා හදාගන්න සම්බන්ධය කියන්නේ සම්බන්ධයේ මොකද හැදෙන්නේ? ඇයි රූපය අතර සම්බන්ධය හැදෙන්නේ? කණයි සද්දේ අතර සම්බන්ධය හැදෙන්නේ. නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි ස්පර්ශයයි මනයි ස්තුතියි අතර සම්බන්ධය හැදෙනවා. ඔය සම්බන්ධයේ කොයි වෙලාවකවත් සුඛාන්තයකින් ඉවර වෙන්නේ නැහැ. දුක්ඛාන්තයකින්ම ඉවර වෙනවා. ඇයි ඒ දුක්ඛාන්තයකින් ඉවර වෙන්නේ? කොහේ හැගෙදලා ඉවර වෙනවා? තව අපි දී රූපේ ගැටිලා ඉවර වෙනවා. ඒ සම්බන්ධයේ තවද සුඛ කතාවක් ඉන්නවා. يعني කතාව නිමි කියලා එනකොට නිමි එකත් එක්ක කියන්නේ සෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස සම්බන්ධ.
ඉවර වෙලා තියෙන සැපයකින් නෙමෙයි. එන අපි කොයි වෙලාවෙ මොනවද අසුරු කරන්න කියන්නේ? එකකෝ ඒ අසුරු කරන්න කියපු අභ්‍යන්තර ඉන්ද්‍රිය කැඩලා කිල්ල ඉවර වෙයි. නැත්නම් බාහිර ඉන්ද්‍රිය කැඩලා කිල්ල ඉවර වෙයි. ඒ කියන්නේ රූපෙක එකවර ඇඳුම සෞත් වෙනවා. නැත්නම් ඇඳුම දාගෙන හයි ඉන්න වෙන්න හයි කැඩලා. ඉතින් එකක් වෙනවනේ. දෙකම අපිට තුන් සාගත. يعني ඒ සම්බන්ධය තුළ සැපයක් සාරයක් තියෙනවා කියලා හිතන එක මුලාව. මේ කතාව දකිනවා. ඔන්න ඔහම දැක්කට පස්සේ දැන් තේරෙනවා දුක්ඛේ ඥාන. එහෙනම් මොකක්ද කියන්නේ? අර මැරෙන වෙලාවේ අර මනුස්සයා සැප දේවල් බලන්නකොට සැප දේවල් අහන්නකොට සැප ගන්ධ සුබට සැප රස සැප පහස සැප සිතුවිලි දේවල් හිතන්න ඕනේ කියන අදහස තමයි ආවේ. නරක දේවල් විඳින්න ඕනේ කියලා අදහස ආවේ නැහැ. එහෙනම් දුක්ඛේ ඥානම් කියන දැන තියෙන්නේ අර අපි හැමෝටම දැනෙන දුක නෙවෙයි. ඒ කියන්නේ බල්ලෙක්ට ගහුවාම උටත් දුක දැනලා උස්සෑ ගන්නවා. ඒක දුක්ඛේ ඥානම් වෙන්න බෑනේ. මාමුදුරව පොත කරගන්න කියන්නද? අපි ලඟ හැම ඉන්නකොට කොන්දරිය දෙනෙක් ආව බඩේ කිටාම් බඩේ රින්දෙනෙක් මේ බඩේ දැවිල්ලෙන එක මේ රාස්නේ ඉන්නකොට රස්නේ දැනෙන එක ඒක නෙවෙයි. ඒක නෙවෙයි දුක්ඛේ ඥානම් කියන්නේ. සැප දුකක් කියලා දකින්න කවුරු හරි කියලා කිව්වොත් එහෙම ඒක පොඩක් සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න බෑ. සැප කොහොමද දුක කියලා දාන සැප සැපයි. සැප වේදනාවට සැපයි තමයි. වේදනාව දැනෙන එක සැපයි. හැබැයි නුවණින් දකිනකොට මේ හැඩයට දැක්කම සැප දුකට හේතුනේ අර මනුස්සයා සැප රූප බලන්න සැප ශබ්ද අහන්න ගන්ධ රස ස්පර්ශ සිතුවිලි අහන්න බලන්න ගන්න කියන්න කිලා නේද? දුක්ඛ ස්කන්ධයක් හැමෝටම කියලා කරගෙන අසංකරේ. දුක් මැරෙන වෙලාව දුක්ඛ ස්කන්ධයකට අසං කරන්න. එලේ නැහැ වෙන කනක් නාසයෙන් දිවකට මමට එකම ඉන්නන මට අර ටිකින් ඉන්න ඕනි කියලා. මොඩ මුලා මානසික අධිකට වැටෙන්නේ නේ. තර කතාව ගන්න තියෙන නේද? එහෙනම් දුකට හේතුව මේ දුක මොකක්ද? දුක ඔන්නයි සැපගිය සැපේ දුක දකින්න. සැපේ තියෙන්නේ ඇත්තටම මායාවකින් ප්‍රවට්ට දුක තණ්හා වෙන්න සුදුසු නැහැ. තණ්හා වෙන්න සුදුසු නැහැ. ඇයි? දුකට හේතුව තණ්හාවයි. ඒ තැන ආවෙන එක සුදුසු නැහැ. එහෙනම් එහෙම දැක්කම අඩු වෙලා යන්නේ මොකද? වටිනාකම. වටිනාකම අඩු වෙන තැන තණ්හාවෙන් නැහැ. තණ්හාවෙන් නැතිකොට දෙහැදෙන්නේ නැහැ. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මොකද්ද? සතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියලා තියෙන්නේ මොකද්ද? තරණව ගත්තොත් අපිට දුක වෙලා නැති හින්දා. තරණව ගත්තොත් හරියටකි මගේ කියලා තියෙන්නේ මෙන්න මේ දුක නැති කරගන්න වැඩ පිළිවෙල. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ? මේ කතාව දැක්කම මේ අපේ හිත අරණ හැඩේටම දුවනවා. මොනවයි දුවන්නේ? ඉදුවිලි ක්‍රියා වදන්කට. ඒ කියන්නේ අපි හිතමු අපිට නියපොතු කන්න එපා කියලා. කවුරුහරි කියනවා නියපොතු කනවා පුරුදු වෙලා දැන් නියපොතු නියමත කන්න එපා. ඔයාගේ රස්සාවල ගැළපෙන්නේ නැහැ. ඔයාගේ තත්ත්වෙට ගැළපෙන්නේ නැහැ. ලෙඩ හැදෙනවා. එහෙමයි අරමයි කියලා. ඊුවට පස්සේ දැන් මේ කිව්වා. මෙහෙම කිව්වා කියලා. ඊුවට පස්සේ මෙච්චර කල් හිතුවේ නැති එක මං අදින නියමත කන එක නවත්තා කියලා ඒකට සෑ හිත. පුළුවන් ද නවත්තා? දැන් නවත්තා. ගෙදර ගිහිල්ලා ඔන්නේ ගොබෝ පිට වෙලා දැන් නැතුව හප හප ඉන්නේ දැන්. අතරේ බලන ඉන්න හප හප ඉන්නවා. ඊළඟ බලන හප හප ඉන්නවා. දැන් නැතුව ඔක්කොම වෙලා. එහෙනම් ඒක නවත්තන්න මොකද කරන්න ඕනේ? යනකොටම අත යනකොටම නෑ නවත්තන්න. ඉතින් අල්ටහැට දාන්නේ ඉවර කරන්න. එහෙනම් අපිටත් තියෙනවා හිත කය වදන කියලා මේ මෝඩ වැඩි කරන්න පාවිච්චි කරපු දොරවල් තුනක්. ඒ දොරවල් තුන යනකොට එන්න මෙහෙම අත යනකොටම පල්ලිහා දැම්ම වාගේ. ආ ඔය මොකද කරන්නේ? වැරදි විදියට නේද කිව්වේ? සම්මා දිට්ඨිය කියන්නේ අන්න අර යපුදු පන්නේපා කියලා දුන්නා වගේ දුන්න දැක්ම. සං කියන්නේ රාග දෝෂ මෝහ මා කියන්නේ වෙන් වෙනවා මා මේ බාල සමාගම මා බාල සමාගමෙන් වෙන් වෙනවා මා මේ බාල සමාගම කියන්නේ බාල සමාගමෙන් වෙන් වෙනවා කියන්නේ අසත්පුරුෂ සංසිඳනයක් නොලැබී වේවා අන්නේ වගේ මා වෙනවා රාග දෝෂ වලින් මා වෙන දිට්ඨිය හම්බුණා දකින ක්‍රමවේදී බුදුහාමුදුරුවෝ තමයි ඒක හම්බෙන්නේ හෝ බුදුහාමුදුරුවෝ අහගත්ත කාගෙන් හරි හෝ ඒ පරම්පරේ කාම යන සංගයව හත්සේ අන්නේ සමාධිය හම්බුණාට පස්සේ දැන් යෙපොත කන්න එපා කියන මැසේජ් එක හම්බෙලා ඉවර. ඒක අනම් ඒකට තමයි කියන්නේ සම්මා සංකප්ප සිතුවිලි. සම්මා වාචා වචන. සම්මා කම්මන්ත ක්‍රියා. සම්මා ආජීව. ජීවිත පැවැත්ම ගෙනියන විදිය. ඔය ටිකම ඉගෙනගෙන මේ ලෝකේ ඇසෙන්නේ. සම්මා සති සිහියේ ඉඳගෙන යනකොට දැන් වායාමයක් ඕන. සම්මා වායාමයි. ඔන්න යාතත් කනවා කියලා කටේ දාගෙන හපන්න අමුතේ වායාමයක් ඕනේ. එන හැදින් යනවා. දඟේ පල්ලියට වතුර ගාගෙන යන අමුතේ එකක් ඕනේ. හැමදාම නියපොතු කෑව අතත් කන. ප්‍රශ්නයක් නෑ. හැබැයි දැන් අද කන්නේ කියලා පල්ලියට දාන්න එකට ව්‍යායාමයක් ඕනේ.
වෑයම සම්මා වායාම. එතකොට හැදෙන්නේ සම්මා සමාධි. සමයකට ඇලිලා හිටිනවා. මොන සමයකට දැක්ලා හිටින්නේ? රා සැරිසරන්නේ නැති. එන්න රාග නැති, දෝෂ නැති, මෝහ නැති සමයකට ඇලිලා හිටිනවා. ඇලිලා හිටියා මේ මානසිකත්වයේ සම්මා සමාධි. වෙලා සම්මා ඥාන සම්පාදිත පුරුණ වෙලා තණ්හාව හටගන්න ස්වභාවය නැති වෙලා ඉන්නා අරිහත් වහන්සේ නමක් බවට පත් වෙනවා. පාර කිව්වහම පස්සේ අන ප්‍රමේතිකම තියෙනවා. එතන ওই හැඩේලි තිබුණත් නැතත් මුල ටික දැනගත්ත කෙනාට දැනගන්න තේරෙනවා. එමා මේ වැරදියට කන පිට උඩෙච්ච පළලුවේ හිටගෙන ඉඳපු පිටපු එක දැන් කකුල් දෙකේ හිටගෙන හිටන්නේ තියෙන්නේ. මාරු කරන්න හිතර විදියෙන් මාරු කරන්න තියෙන්නේ. බඩු මාරු කරන්න තියෙනවද නැහැ. වෙන මොනවත් මාරු කරන්න තියෙනවද නැහැ. කිසිම දෙයක් මාරු කරන්නේ නැහැ. මාරු කරන්න තියෙන්නේ හිතන විදිය මාරු කරන්න විතරයි කියන්නේ කියලා ඔන්න ඔයා අරට දැන්තාව අන්න එහෙනම් කොහෙද දැන් කියනවා ලෝකෙ ඔක්කොම අවු දැන් කිව්වා හැත්තවල් රූපතව අනන්තවල් කිව්වා සත්තවල් නාසය ගන්ධ ඔක්කොම අවු ඔය ලෝකෙ දැන් මොකද කරන්නේ කියන ප්‍රශ්නය හරි ඔක්කොම අවු දැන් ඔය ටික ඔක්කොම ඒවා කරනවා ඒකම හත් අන්තිමට හම්බෙද අන්න ඒක තමයි ඉතහස කියන්නේ ලෝකේ අසාරත්වයක් නිවනේ ශාන්තිය. නිවන කියන්නේ මොකක්ද එතකොට? දැන් අර විසි කරන්න කලින් තිබ්බේ නිවන නෙවෙයි. අර ඇඳුමකට විසි කරලා ඉගෙන ගෙමි. දැන් බල්ලෙක් ඉන්නවා අපි ගාව. අපි ගාව කොට්ටක් කියලා. මේ බල්ල ඉන්නේ නිවනේ. ඉතහස ඉන්නේ. කොට්ට විසි කරාට පස්සේ බල්ලට මොකද නැති වෙන්නේ? බල්ලට දැන් නිවනක් නැහැ. ඇයි? ඒ හොයන්නේ. ඔයාලා දුර 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 ගිහලා ආයෙ ගෙනල්ලා දෙනවා. මොකද අර මානසිකත්වය හොඳටම බලා ගන්න පුළුවන් එකක් තමයි ඒක. අනේ ආයෙ විදි කරන්න මට බැලෙන්න ඕනේ. ඒතර මට ආයෙ අර ගින්න බලන් කිව්ව සෙල්ලම් කරනවා නේද? මේ මානසිකත්වය තමයි අපිට තියෙන්නේ. අපි අර කෝට්ට නැති වෙලා තියෙන තාක්කල් හොඳට ඉතහසේ නිවන හිටියා පාටිය. බලගෙන නම් කියලා කෝට්ට විදි කරගමං උට නිවන නැතුව නෝ දැන් දුවනවා. දුවන්නේ කේ විහෙස තියෙනවා. දෙලෙන විහෙස නැති කරගන්න එකවත් නෙන්න පෙලෙන එක විහෙස තියෙනවා. ආයෙ ගිනල්ල දෙන්න හමුුකේ සිුවේ නෑනේ. ආයෙ බලන් ඉන්නේ අරක විදි කරන ගන්නේ. මේ මානසිකත්වය. අනේ මට ආයි කෝට් එක ගේන්න තියෙනවා නම් ආයි කෝට් එක ගේන්න තියෙනවා නම් ඒස්තු වෙන්න ඉන්න තියෙනවා නම් කියන මානසිකත්. අන්න ඒක දකින්නේ කන පිට දකින්නවා නෑ ඒක තියෙන්නේ නැතුව ඊට කලින් ඉඳපු තත්ත්වෙම නිදහස්. නෝනින් දකින්නේ. ඇයි? එතන සංඛාර දුක නෑ. එතන දුක්ඛ දුක්ඛ නෑ. එතන විපරිණාම දුක් නෑ. දුක් තුනේ එකක්වත් නෑ. ඉතින් කොතර නිදහසක්. අත්හැරීම නාතයි අත්හැරීම වෙත්වා. නොයැලීම නාතයි නොයැලීම වෙත්වා. නිදිම නාතයි නිදිම වෙත්වා. නිවනම නාතයි නිවනම වෙත්වා කියලා එතකොට තමයි මේ නිදහසයි සුව විදියට ගන්න. සංකාර කරන්නේ නැත්නම් කොච්චර නිදහස. බඩගිනින්නේ නැත්නම් මේ රූප බලන්න උමනාවක් නැත්නම් සද්ද බහන්න උමනාවක් නැත්නම් එහෙම නැති වෙනවා කොච්චර නිදහස. ඒනම් නිදහසක සුව දන එක. එතකොට මේ මිනිස්සයව ගෙනිලා කිවේ දැම්මත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. ඉර ගෙදර නිකන් අර නිකන් ඉබ්බව නියම නිදහස් නිදහසට පත්වෙච්ච පිරිසක් බවට පත් වෙනවා. එහෙම නැති කටිය වාහනයේද වෙනන්න පුළුවන්. වාහනේ වල ඉක්ස්ටෙන්ඩ් එක උඩ කරනවා අම්බුලේ බෙදෙන. සල්ලි පර්ස් එකේ කරගන්න කරා දෙලේ. එහෙම නැත්තම් මොන මොනවා හරි දෙයක් නැති වුණා පැටල. ඇයි එක නිවන තියෙන්නේ ඒ අත් එක්ක? නිවන තියෙන්නේ අසුරු කිරීම. අර කෙනාගේ නිවන තියෙන්නේ අසුරු කිරීම නැති කොච්චර නිදහස්ද කියලා දකින එක. එහෙනම් බුද්ධ ශාසනයේ නිවන කියලා කියන්නේ විඳින එකක් නෙවෙයි දුක නැතිවීම නිවනයි කියලා දකින්නේ. දැන් කියන්නේ අපි කොහොමද කියන්නේ සැප නේ. මේකේ දකින්නේ දැන් දුක නැති වුණා නම් නිදහස් නේ. කන පිට හිතට පොට්ටක් වෙනස් වෙනවා. ගුටි වෙනසයි වෙන්නේ. සැප පස්සේ යනවා නෙවෙයි මං දුක නැති කරගන්න. මොකද ඇත්තට බැලුවත් අපි දුක නැති කරගන්නයි මේ උත්සාහ කරේ උදේ ඉඳන්. ඒ දුක නැති වුණා. 아무තේ හදාගන්න සැප වෙන්නේ ගියේ නෑ. තියෙන දුක නැති කරගත්තා. ඔය අමුතේ හදාගන්න සැප වෙන්නේ යනකොට හදාගන්න එමු දුක. එතකොට ඒක නොනැති ක්‍රියාවක්. ඒක උනතා පුරවන උනතා හැඩයක්. ඔන්න ඔය කාරණාව දකින්නකෝ. ඉතින් අපි පැයකටත් ටික කාලයක් මේ ආකාරයෙන් දහම් සාකච්ඡා සිත් කරා. එලා වෙතර මදි පැයෙන් සාකච්ඡා කරන්න. ඔතන කාරණයක් ඇවිදින් ඉන්නේ කොහොම ලොකු කියන්නේ මේ ඔළුවේ හිටගෙන ඉන්න එක ඉතර කාලේ හිටගෙන ඉන්නවා අකුල දෙකෙන් ඉන්නවා කියලා. ඒක ඔළුවේ හිටගෙන ඉන්න බව දෙන්නා
අකුල් දෙකින් හිට ගන්න හැටි කියලා දෙනවා කියන එක ටිකක් අමාරුයි. ඉතින් පුළුවන් විදියට අපි සාහරයි මෙතන මේක නවත්තන්න නැතුව යම් කිසි අවබෝධයක් ආවනම් තව දුරටත් බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරේ කියලා හොයන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද උත්තෝත්පාද කාලයක් අති දුර්ලභයි. මේ අති දුර්ලභ කාරණාට කියලා දුන්නා. මනුස්ස උත්පත්තිය අති දුර්ලභයි. ඊට පස්සේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මෙහෙම කතා කරන් හම්බෙන එක නැත්නම් මේ මෙච්චර දවසක් මෙතෙන්ට හම්බෙන කාණ මේ සමාජී ඉඳන් ගියා වුදු වෙන. මේ වගේ දවසක්. නැත්නම් ආවේ නැහැ. ඒකත් අති දුර්ලභයි. අති දුර්ලභ කාරණා එකතු වෙලා එන්න නම් අර කිව්වේ හේතු ටික ගැළපීලා තියෙන ඉඳන් මෙතන විද්‍යාමාන වෙලා තියෙන එන ওই පැත්තෙන් ඒ හේතු සියල්ල හදලා තියෙනවා. මේක හම්බෙන්නේ නැහැ. හේතු ටික හදලා තියෙන කොයි කාල? ඊට කලින් භාවවල බුද්ධ සාධන මල් පූජ කළා හරි බුදුන් වැඳලා හරි කක් හරි කළා මේ හේතුව හදපු ඉඳන් මෙතන ඵලයේ විද්‍යාමාන වෙලා. එහෙනම් ඒ අමාරු කාලෙ කියන්නේ බුද්ධ ශාසනයක් තියෙන අවුරුදු 5000කට කල්පයක් කියන්නේ මහා විශාල කාලයක්. මේ ඇස්තිය ගහන පොඩි කාලයක් කියලා තරංගවත් උපමාවකින් කියන්න බැරි කාලයක් තමයි බුද්ධ ශාසනයක් පවතින කාලය. ඒ වගේ පොඩි කාලෙක ඒ කාල හරියටම බුද්ධ ශාසනයේ තියෙන කාලෙ ඉපදිලා තියෙනවා. මනුස්ස වෙලා ඉපදිලා තියෙනවා. තවත් සමහර කතා කරන්න පුළුවන් මොදට කණ ඇහෙන තමයි වැඩ කරන අදබළු පිළිලා නැතුව ඒ හැටියට. සිංහල කතා කරන්න පුළුවන් ඉපදිලා වෙලා ඉපදිලා තියෙනවා. වෙන රටක ඇමරිකාවෙන් ගලන් ඉපදෙන්නේ නැතුව ලංකාවේ ඉපදිලා තියෙනවා. මේ වෙලාවේ අක්ෂාංශ දේශාංශ වලින් ගත්තොත් මහා ගොඩක් පොසිබිලිටිස් තිබ්බට මෙතනම වාඩි වෙලා තියෙනවා. ඒක හම්බෙන් කියලා මොනවා කියද කියන්න බෑ. අන්න ඒක ඒ ඵල ඇතුළම වෙච්ච එකක්. ඒතොර ඒ අවස්ථාව හෙට තියෙනවා නම් ඒ අවස්ථාවේ ඊළඟ අවස්ථාව හදාගන්න බැග අර ගන්න නැතුව පුළුවන් තරම් බලන්න හරියට දුක නැති කරන්නේ ජීවිතේ තව හැම මෙච්චර අවුරුදු 30ක් අතරේ ජීවත් වෙලා තියෙනවා නම් ඒ මුළු හැමදාම උත්සාහ කරේ ඉතින් රෑ වෙනකන් දුක නැති කරගන්න මේ පාරවත් හරියට එක් කරලා සම්පූර්ණයෙන් දුරු කරගන්න සහගත. එච්චරයි. එතනින් අසර ගමන ඉවර වෙනවා. එතකොට ආයි තාවකාලික පැලස්තර ලැබින්ද ඉවරක්. නැත්තම් අපි හැමදාම තාවකාලික පැලස්තර ආරවලව 32 තලයකට යනවා, 50ට යනවා, 20 ලෝක යනවා, අපාය යනවා, වැඩිපුර ඉන්න අපාය. ඒක තමයි හැදෙන්නේ.